ශ්‍රීලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩක හිටපු නායක දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියේ ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඉතින් ඔහු පළවෙනි ටෙස්ට් තරඟයත් ක්‍රීඩා කරා, දෙවෙනි ටෙස්ට් තරඟයත් ක්‍රීඩා කරා, ඒ වගේම දෙවෙනි ඉනිමත් ක්‍රීඩා කරා තුන්වන දිනේදී. ඉතින් හතරවන දිනේ වෙන අප්‍රේල් දෙවැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උදෑසන නිවේදනයක් දා තිබ්බා දිනේෂ් චන්දිමාල් තව දුරටත් කණ්ඩායම සමග නොමැති බව. ඉතින් දිනේෂ් චන්දිමාල් පිටිකරණයත් අවසන් කරලා ඉන්නේ. ඉතින් පන්දු රැකීම සඳහා තමයි ඔහු ඊළඟට අවශ්‍ය වන්නේ. හැබැයි ඔහු තුන්වෙනිදා රාත්‍රියේම බංග්ලාදේශයෙන් පිටත් වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන් වන්නේ තමන්ගේ පවුලේ හදිසි තත්වයක් මත දිනේෂ් චන්දිමාල් එලෙස කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කළා කියලා. ඉතින් සම්පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ලබා දෙන බව තමයි සඳහන් කරන්නේ. තමාගේ පෞද්ගලික පවුලේ තත්වය විසඳා ගැනීමට සහ ඒ පවුල සමග සිටීම සඳහා. ඉතින් ඒ නිසා චිතගෝන් පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනෙන් සහ අවසාන දිනෙන් ඔහු තරඟයෙන් ඉවත්වීමට අවසර දුන්නා සහ සහෝදර ක්‍රීඩකයන්ගේත් සහය ඉඩ ලැබෙනවා කියලා තමයි ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නා කියන කාරණයක් තියෙනවා මේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් විදිහට. ඒ තමයි දිනේෂ් චන්දිමාගේ බිරිඳ දරු උපතක් ආසන්නයේ තමයි සිටියේ. එම නිසා එම අවස්ථාව සඳහා දිනේෂ් චන්දිමාල් පැමිණියාද කියන අනුමාන කිරීම තමයි අපට කරන්නට පුළුවන්. මොකද ක්‍රිකට් ආයතන නිවේදනයේ එවන්නක් නැහැ. ඔවුන් කියන්නේ පවුලේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිසා තමයි ඔහු ඉවත් වෙලා ගියේ කියලා. ඉතින් බොහෝ දුරට ඔහුගේ මේ නව දරූපත සඳහා ඔහු ශ්‍රී ලංකාව බලා නැවත පැමිණෙන්නට ඇති කියලා අපට අනුමාන කරන්න පුළුවන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී වාර්තා වෙයි. ඉතින් කොහොම හරි ඔහු සම්පූර්ණ ටෙස්ට් තරඟයෙන් දැන් ඉවත් වෙලා තියෙන්නේ. බලමු ඉදිරියේදී වාර්තා වෙන තොරතුරු මොනවද කියලා. ඉතින් අපි ඔහුට සුබ පතනවා. සහ ඇති වෙලා තියෙන තත්වය හරිහැටි නොදන්නා නිසා ඔහුගේ සියලු කටයුතු සාර්ථක වෙන්නේ කියලා ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයාට අපි ප්‍රාර්ථනා කරමු ප්‍රේක්ෂකයන් විදිහට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.